රංවල්ලා නිකන් උඹලා මේ ට්‍රෙන්ඩින් එන්න පුළුවන් කියන එක උඹ කියන්න ඕනේ වගේ වගේ කියලා දිනවා ටැටු එකක් ගහන්න බෑ ටැටු එකක් ගමත් ප්‍රශ්නයක් කිල්ලෙක් සතුට කියන්නේ කෑම සමාජයට මගේ ආලෝ ඉස්සරහම කියලා අඬලක් තියෙනවා මට තඩිය කියන්න එපා කියලා මම මේ ලොකු කාලේ මම කියන වයස 24 25 වගේ මග ඇනට ඇඬිලා අඬන්නේ නැවට ඇඬෙනවා මම පාට වෙලා බෝඩ් එක අල්ලගෙන ඉන්නවා මේ බෙඩ්ස් ඇන් සෝෆාස් කියලා ගහලා තියෙන මට දවසට පවු තියක් හම්බුණා. පස්සේ මම කරලා තිනවා විශේෂ අවශ්‍යතා සහිත ළමුන් ලෙයින් ඩිසබිලිටිස් ඉන්න ළමයි. ඉන්න කෑ හෝම් එකක මම වැඩ කරා. කවදරි මම කසත බඳින්න යාව. මම කවදරි ආ රජිනක් වගේ බලනවා. මම ඒක යට තෙවදාව කියනවා. ආ වස්තිලා දැන් මෙහෙම උදිරිටියට ඔබලා මුන් ජෝගිකාරයෝනේ. ඉස්සර ජෝගිකාර ජෝගිනි කරේ. රුපියල් 100 දාන එලවල් ටික මෙහෙටනකොට 170 180. ඉතින් ඒතොර ඒ මිනිස්සු හැමදාම තියෙද විගුණ විගුණ ඉන්නේ. මේ මිනිස්සු 180 විගුණලා ඌ කෝටිපති. ඉස්සලාම YouTube එකේ ඇඩ් කරන්න ගත්තේ. ඒත් අපි තමයි. මායි යාවයි අප්‍රෝච් කරලා තියෙනවා. රියැලිටි ෂෝ එකක හොස්ට් කරන්නත් කතා කරලා තියෙනවා. අපි ගියේ නැහැ. Munchie Super Cream Cracker. Super kiyanne nikan nevey. Sampurna nama Rajapaksha ge Dulaj Madusanga Jayathila. Pasal ge Harishchandra Jathika Pasala. Upan gama Ragama. Vayasa 29. Paule vistara Paule vistara තාත්තා ඉන්නවා අම්මා ඉන්නවා නංගි ඉන්නවා රැකියාවල් කරාද ජීවිතේ රැකියාවල් කරලා තියෙනවා يعني මේ ලංකාවේ නම් රැකියා කරන්න වෙඩි හම්බෙලා නැහැ මට يعني කරන්න උත්සාහ කරා ඒවා يعني හරි ගියේ නැද්ද හරි ගියේ නැහැ නෙමේ ඒක හරි කරගන්න උන්නේ නැත්තම කිව්වොත් මම වයස අවුරුදු 19 දී වගේ මම ගියා එංගලන්තේ මොකද එක්සත් රාජධානියට ගියා වැඩිදුර අධ්‍යාපනය සඳහා ගිහිල්ලා ඉන්නකොට ඒ ගියා තමයි තේරුම් ගත්තේ මම හිතන් හිටියේ ඒ ගියාම අනේ මේ සුද්ධු ඉඳි මේ සුද්ධු ඇවිල්ලා මේ අස්ව කරත් වලින් ඇවිල්ලා බහැල ඇවිල්ලා තොප්පි දාගෙන එහෙම ඉන්න කට්ටියකද කියලා මම ගියාට පස්සේ මම දැක්ක වැඩිපුර ඉන්දියාවේ කට්ටිය අපේ රටේ කට්ටිය පකිස්තාන් කට්ටිය ඒගොල්ලෝ තමයි වැඩිපුර ඉන්නේ يعني මම බැස්ස පළාතේ අවුරුද්ද මම ගිහ ලන්ඩන් වලට වුණා තමයි මම දැක්ක වැඩිපුර එහෙම සිටුේෂන් එකක් තිබ්බේ ඒදි මම රස්සා දෙක තුනක් කරලා තියෙනවා මොනවද කරේ පළවෙනි රස්සාව තමයි මම බෝඩ් එකක් අල්ලලා ගිහලා තියෙනවා පාරේ ඒ කියන්නේ පාකිස්තාන් එක්කෙනෙක්ගේ කඩයක් තිබ්බා ඇතුළක ඒක කඩේ තින්නේ මීටර් කිලෝමීටර් 3ක් නැත්තා 4ක් ඇතුළේ තියෙන්නේ මම පාට වෙලා බෝඩ් එක අල්ලගෙන ඉන්නවා මේ බෙඩ්ස් ඇන් සෝෆාස් කියලා ගහලා තින්නේ මට දවසට පවු 30ක් හම්බුණා නරකම නේ ඔව් රුපියල් 6000ක් විතර හම්බුණා බෝඩ් එකක් උස්සන් ඉඳලා නේ බෝඩ් එකක් උස්සන් ඉඳලා හම්බුනේ ඒක ඉතින් ඒ රටේ ඒක ප්‍රශ්නයක් නැහැ ඉතින් මං හිතන්නේ ඒක කියන්නේ අර හැමෝම එක සමානව සලකන ඉඳලා දැන් හිතන්න ඕනේ මං කියන්නේ මේ අපේ රටේ වරන්ද දොස්තර මේ රැකියාව මොකද වෛද්‍ය රැකියාව වෛද්‍ය වෘත්තිය ගත්තොත් ඇටෙන්ඩන්ට් අය ඩොක්ටර් අය හම්බෙන්න තැන් දෙක එක වගේ නෙමෙයි මං දන්න විදියට ඒ ඩොක්ටර් වෙන දෙනා ඒ රටවල එහෙම නෙමෙයි ඇටෙන්ඩන්ට් එකයි ඩොක්ටර් එකයි ඔක්කොම එක හා සමාන වෙන්නේ මම කියන්නේ ඕනම දන්න එහෙම තමයි රට හැදිලා තියෙන්නේ එහම තමයි රස්සා ඊට පස්සේ දැන් බෝඩල් රස්සාවෙන් පස්සේ මම කරලා තිනවා විශේෂ අවශ්‍යතා සහිත ළමුන් ලර්නින් ඩිසබිලිටිස් ඒ කියන්නේ ලර්නින් ඩිසබිලිටිස් ඉන්න ළමයි ඉන්න කෑ හෝම් එකක මම වැඩ කරා එතන ඇත්තටම මේ පඩිය හොඳයි පඩිය හොඳේ එනකොට කරන්න තිබ්බ දේවල් හරීම කියන්නේ හරීම කටුකයි කියලා කියන්නේ කොහොමද මම ගෙදර ඉද්දි ඇත්තටම මම පොඩි කාලේ ඉඳන් මේ අපේ තාත්තා හරියට දුක් කිදීම මොනසේ පොඩි කාලේ ඒ තාත්තා කියන්නේ අපේ තාත්තා රුපියල් 300ක් කරා මීගමඩව මොනසේ මට දැන් එයා හොඳට ඔක්කොම ඒ එයා විදුපු දුක් අපිට විදින්න දුන්නේ නැහැ පොඩි කාලේ. ඔබ නිකන් සැපට හැදිච්ච කොල්ලෙක්. අන්න හරි. ඒ විදිහට තමයි මාව ඇදුවේ. ඇත්තටම මාව ඒව තමයි ඇදුවේ. මට ඒ කියන්නේ මට දුක කියන එක දැනෙන්න දුන්නේම නැහැ ඒ දවස්වල. ඒක දුක දැනුනේ මේ අනුෂ්කත් එක්ක උදුනට පස්සේද?
विशेषावस्था दीन कौंसिल योम करना सोशल वर्क सोशल वर्क आरो हम इतना बला बला थिंग हरम खट अद्धकी वेल मूड दील तीन एक मम को मिगना समाज इलाट इक वायस पार्थर पड़ी कुड़ा मुखद वायस हतल तक ඒගොල්ලෝ මේ මනස තියෙන්නේ පොඩි ළමෙක් වගේ. ඒගොල්ලෝ දන්නේ ඒගොල්ලෝ වයසට යනවාද මෙහෙමද කියලා. ඒගොල්ලෝ හැමදාම මෙහෙම තමයි ඉන්නේ. මට මම කොහොමද කියන්නේ එකට. සනීප ආරක්ෂක තුවා පාවම මාරු කරලා දිනවා කාන්තාවන්ගේ. ඒ වගේ මම කවදාවත් මම කරපු නැති දේවල් මම කරලා තියෙනවා. තව මේවා අසූචි වලින් මට ගහලා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝගේ අසූචි අරගෙන ඒගොල්ලෝ තේරෙන්නේ මෙහෙම අරගෙන ගහනවා. ඉතින් අර ඒ වගේ මට තේරුණා මම රට හිටපු කාලේ මම දැන් මෙහෙම රස්සා කරනවා ඉතින් මම ඒ රස්සා කරනවා ගෙදර යනවා කනවා බොනවා නිදා ගන්නවා ආයේ උදේට ඉගෙන ගන්නවා ආයේ ඕක රස්සා කරනවා ඔහොම තමයි මම ඔහොම ගියේ ඕක තමයි මගේ ජීවන චක්‍රය වුනේ මට තේරුම්ගේ ඇත්තම දැන් මේක මට මෙහෙම හිටියොත් මට හරියන්නේ නැහැ මම මේ අනුෂ්කවත් එහෙම මූත් හිතලවත් නෙමෙයි මම ලංකාවට එන්නේ මට ඇත්තට මේ ජීවිතේ පාඩම මම ලංකාවට එන්නේ එන්නේ මේ කලගිරලා කලගිරලා කියන්නේ මම හිතපු එක්සත් රාජධානිය මේක නෙමෙයි මම ආපු දෙයත් මේක නෙමෙයි මේ මම හිතන් ආපු දෙයක් නෙමෙයි මොකද මගේ යාළුවෙක් තාමාව එක්කන් ගිහ කිව්වේ කියන්නේ මෙහෙම යන්න ලේසි දැන් දුලා මේ ඉස්සරහගේ නෙමෙයි මෙහෙම මෙහෙමයි කියලා කොහොමද අපි දෙන්නම ආවා ලංකාවට ඇවිල්ලා ඕමින්න උඩ තමයි මම මේ කල්පනා කරේ මොනවද කරන්න කියලා මට පොඩි කාලේ ඉඳන් ඔය පොඩි මේ ඔය පයිලට් කෙනෙක් ඉන්න කියන්නේ අපි ඉස්සරහ ගිරව්වගේ කියන රස්සා ටික සෙට් එක දිනවනේ පොඩි කාලේ දොස්තර කෙනෙක් ඉන්න ආද ඉංජිනේර කෙනෙක් ඉන්න ආසයි व्यापार තాత රෙස්ටෝරන්ට් එකක් කරන්නේ මම ඒකට තාත්තට උදව් කරනවා මගේ තාත්තෙන් පඩියක්ක මුකුත් ගන්නෙ නැහැ මම ඇත්තටම මම ඒක තාත්තට උදව්වක් වශයෙන් මම කරා යනවා ඒ කියන්නේ තාත්තා ළඟදි තමයි ඒක පටන් ගත්තේ එහෙනම් තාත්තා කලින් කරපු දණින් shift ලා එහෙම වෙන දණක පටන් ගත්තා ඒත් මගේ පොඩි dream එකක් තියෙනවා කවදා හරි මේ අපේම කියලා දෙනකට අපේ තාම මෙකනිසම් එකක් තියෙනවා ඒ කියන්නේ රෙස්ටෝරන්ට් එකේ මෙකනිසම් එක වෙන තැනකට අරන් යන්න එනිවා වඩාත් හොඳ තැනකට අරන් යන්න මම ඔක්කොම plan කරලා ඉවරයි මම තාත්තට ඒක කී කින්නේ මාරි ආසයි ඉතින් असल क्या वे कंड हरियासाई मीनू दिखा जीवित प्रश्न तीन पेर वस्ती मे सिंधु मैं नमें आसने लंकाट वे इसम पेमिंग मेदिचे मार सिर हितरा गर्भ गया පුදුම විදිහට මම කියන්නේ මාස කීපය තිබ්බේ මේ ආදර කතාව. හරි බොළඳයි මේක. බොළඳ කතාව මම කියන්නම් ඒත් මේ බොළඳ නැගේ මගේ මම බොළඳ වුණාද කියලා මට හිතන වෙලාවට. මේ මම යාළු වුණා. මම ඉන්නකොට දැන් මගේ අතේ සල්ලිත් නැහැ. මම අර මේ ගුවන් නළාරත්තු එක කරන්න මම මේ කෝස් එක ඩිප්ලෝමා එකක් ගන්න මම කොළඹ යනවා මට හරි පොඩි ගාණක් තමයි මම ගෙදරින් ඉල්ල ගන්නෙත් මේ බස් එකට එහෙම දුන්නට පස්සේ වතුර බෝතලයක් ගන්නව මගේ අතේ ඒව සල්ලි ඉතුරු වෙන්නේ නැහැ අතන මම එන මේ ඉදදී තමයි මට යව හම්බුනේ හරිසේ මගේ අතේ සල්ලිත් නැහැ ඉතින් මම ඒත් ඉතින් පුළුවන් විදිහට යනවා මම හම්බෙනවා තිබ්බා මොවරු මෙයා මට වඩා සල්ලි තියෙන කෙනෙක් එක්ක යාළු වෙලා යාළුවා මට කිව්වෙත් නැහැ මේ මම පස්ස හැරගත්තේ ඉතින් ඒකෙම විවරුණා ඊට පස්සේ මම ගෙදර ගිහිල්ලා මට දැන් හෙන අවුල් මට මෙහෙම සීන්නක් වෙලාම නැහැ මේ මම මේ මෙච්චර එංගලන්තෙත් ගියා මං කාත් එක්කත් එමේ ආලෙන්නවත් එහෙමවත් ගියේ නැහැ එන මම මෙදි ලොง ඩිස්ටන්ස් එකේ මට ඒ වෙ මට මට සුද්ධියොත් එක්ක ආලෙන්නවත් එහෙම එකක් මට එහෙම නැහැ අත්‍තරම එහෙම අදාසක් නැහැ ඔව් නැන් සමහර එහෙමනේ අපි රටේ ගියාම සුද්ධි සෙට් කරත්ත ගොඩ වගේ එහෙම තරනේ ඉන්නේ මට එහෙමත් නැහැ
මට කොහොමද ලංකාව එක්ක ඉවදව බදින්න ඕනි කියන තැන තමයි පොඩි කාලේ ඉඳන් මෙහෙම තමයි මම සුද්ධියෙක් එහෙම නෑ වගේ එහෙම තැනක මං ඉන්නේ ඊට පස්සේ මේ අර යාළුවුත් එලා කොහොමද වෙලා මම අම්මා අම්මත් එක්ක ගිහේ මම උකුලේ ඔළුව දියාලා පොඩි එකගේ ඇඩෝ වට තාවතකයි අම්මා කෝවා නෑ නෑ මම ඕනනම් ගිහලා කතා කරන ගෙදර මං ගෝවා නෑ නෑ ඕන නෑ ඒ ප්‍රශ්නේ නෑ කියලා ඊට පස්සේ මට අම්මුණා පෙම්වතියා එයා මේ දෙවෙනි එක නා දෙවෙනි එක ගෙන යාගේ පස්තේ බව යාළුවනේ යාළුවනේ කියලා හැබැයි එයා මට කී සතයක්වත් මට අතේ නැති කාලේ මත් එක්ක හිටියා පස්සේ මම දැන් පොඩ පොඩ වස්ති වලින් මෙහා වෙලා හැමදේම හරි ගිහිල්ලා මට සල්ලි හම්බෙන්න ගත්තම එයා මත් එක්ක හිටියා මම දකින්නේ මම කවදරි මං කසත බඳින්න යාව මං කවදරි ආ රජිනක් වගේ බලනවා මම ඒක යට තවදාව කියනවා ඉතින් මේ මාත බැරි කාලේ හිටපු එක්කෙනා මට ඉන්න කාලෙත් ඉන්නවා මට වගේ ජීවිතේ දිගටම කරගෙන යන්න පුළුවන් ඒක මට කියන්නේ ජීවත් වෙන්න තිබ්බනම් ඇති කොයි තරම් වටිනවද නේ ඔව් එහෙම තරම් එදාවා කිද්දි ආගම මම බෞද්ධ අපේ අම්මා කතෝලික තාත්තා බෞද්ධ ඔය මීගම එහෙම තමයි වැඩිපුර එහෙම කලාවන් වෙනවා එහෙම කලාවන් වෙන එක හොඳයි මම නම් කියන්නේ අපේ ගොඩක් එහෙම තමයි මගේ ආලුවෝ කට්ටියම කලාවන් වෙලා වගේ තමයි තින්නේ ඉතින් අර අපේ ගෙදර අවුරුදුත් තියෙනවා නැත්තුලුත් තියෙනවා හැමදේම තියෙනවා කණ්ඩ බොණ්ඩ කිසි අවුලක් නැහැ මොකද අපේ ගමත් ඒ වගේ උතනම කන බොන මිනිස්සු ඉන්නේ කියන්නේ කණ්ඩ බොණ්ඩ ආයේ සල්ලි ගැන හිතන්නේ නැහැ මේක කීයේද අර කෑම එක කීයේද කොච්චරද හම්බෙන්නේ එකකින් ඕන තරම් ඕඩර් කරලා හොඳට කාලා බීලා ඉන්නවා ජොලි ඉන්නවා ජොලි ඉන්නවා ජාතිය මම සිංහල බොහොම ආදරෙන් පිළිගන්නවා ස්ටෑන්ඩ් බයි විත් ලහිරු වැඩසටහනට දුලාච් පළවෙනි ඉන්ටර්වයුව එක වගේ දැන් මේකට මම කතා කරපු වෙලාවේ මොකද හිතුනේ ඇත්තටම මම කල්පනා කරේ මම කොහොමද කතා කරන්නේ කියලා මොකද මම අනුෂ්කත් එක්ක මම ඉන්ටර්වයුව එකට ගියා මම වැඩි කතා කරන මිනිස්සෙක් නෙවෙයි මේක අනුෂ්කත් මට බයිනවා ඔබ කතා කරන්නේ නැහැ හැමදාම උමයි අනම්මනම් කිය geke මටත් බයිනවා මට ඉතින් කතා කරන්න හිතෙන්නේ නැහැ අනුෂ්කත් තුන්දර කතා කරන්න පුළුවන්නේ මම කතා කරන්නේ නැහැ මගේ අයියට කිව්වා මගේ මේ පළවෙනි එක මට ඇත්තටම දෙන්නේ මම මොනවද කියන්නේ කියලා මේ මර මේ 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 මට කියන්න දෙයක මොකද්ද කියලා හිතා ගන්න බැරුව හිටිය ඇත්තටම ඒක මම පොඩ පොඩ මම මම බල්ලා දින ඉන්න අවුලන්නේ ඔය මේ වගේ මේ මේ ප්‍රෝග්‍රෑම් සෙට් එක අනුෂ්කකක මම දීක ඔක්කොම බැලුවා සමහර වෙලාවට මම ඇද්දින් බලන අවතනවා ඔබ ඇත්ත කියන්නේ නේ මේ මේ සෙට්නේ ඒවා බලනවා අනුෂ්කකක ඔක්කොම බැලුවා එතින් දැන් වස්තේකේ මුළු රටම දන්නේ තඩියා නේ ඔව් තඩියා ඔය තඩියා කියන්න එපා කියලා අම්මා කී දෙනට ඒ කාලේ බයිනවද බයින උටාට තඩියා කියන්න එපා කියලා. ඔය තඩියා කියන නම දැම්මෙත් මේ මේ නුගේ ගොඩ එක්කෙනෙම තමයි. ඒ මම අර මගේ මේ මේ කෝස් එක මෙහි කරන්න යනකොට මේ මේ එයා දැන් අබුඩාබි වල ඉන්නේ. එයාලෝ තාම මට නම දැම්මේ. ඒ කියන්නේ මම සයිස්ින්ද මේ දාලා මට එන අවුල්. මට එන ඕක්වර්ඩ් මම බලනවා අයි මේ මට තඩියා කියන්නේ අතර මම මහතත් එක්ක ඉතින් මගේ වැරද්දකුත් තියලා ඉතින් මම වැරද්ද දන්නේ මේක මම මිනිසුන්ව වැරද්දක් කියන්න බෑනේ. ඔව් දැන් පොඩි කාලේ ඉඳන් මම මහතයි. මම දන්න දවස් ඉඳන් මම හොඳටම මාදරේ උදේට කනවා. ඒ කියන්නේ පෞලි කට්ටියත් එහෙමද ඔය වගේමද ඔක්කොම? නෑ එහෙම නෑ. එහෙම ඒ අපේ නෑ එහෙම කියන්න බෑ. අපේ අම්මයි තාත්තා එහෙම නෑ. මම මහතයි. මම දන්නේ නෑ ඇයි කියලා. මම ඉතින් පොඩි කාලේ ඉඳන් කෑව බීව වැඩි වෙන්න ඇති. ප්‍රොසෙස් මීට් එහෙම කනවා වැඩි වන් හිතන්නේ මම. මස් ජාතියේම. මේ මම අඩු කරන්න ඕන එක දැන් මම ඒක කැත පුරුද්දක් ඒක කනවා ඉතින් අඩු කරගන්න බෑ. මේ තඩියා කියන කෙනෙක් එන අවුලක්. මම සමාජයලට මගේ යාළුවෝ ඉස්සරහා මං ගිහලා අඬලක් තියෙනවා මට තඩිය කියන්නේ ඉපා කියලා මම මේ ලොකු කාලේ මම මේ කියන්නේ වයස 24 25 වගේ මග ඇනට ඇඬිලා අඬන්නේ මට ඇඬෙනවා අඩෝ මට කියන්නේ ඉපා වං කියලා එහෙම කියනවා මට දැන් දැන් මට කවුරුත් තඩිය කිව්වේ නැත්තම් මට එන අවුලක් තියෙනවා ඒ කියන්නේ මං දන්නේ මේ මිනිස්සුම මාව දන්නේ නැහැ කියන එක ආ මේ වස්තිකේ තඩිය කියන එක දන්නේ නැහැ කියන දේ මම ඉන්නේ මම ඒක මම දකින්නේ දැන් මගේ මහතම අනිත් පැත්තට උදව්වක් වුණා උදව්වක් නේ මං ඒක මහතයි මගේ මම ෆේමස් වෙලා මං ගියක් ෆේමස් නෑ මම මේ පොරක් කියලා නේ මම කියන්නේ මම නැතුවම නෙමෙයිනේ මම YouTube එක ඇතුලින් මිනිස්සු මාව අඳුරගත්ත එක මට මාරයි. ඒ කියන්නේ මම මුකුත් TV channel එකක් පස්සේ ගිහිල්ලවත් ඒ කියන්නේ මුකුත් කරලා එහෙමවත් නෙමෙයිනේ. අනික අනුෂ්කයි මායි මේවා මේ සල්ලි හම්බ කරන්න ඉඳන් පටන් ගත්ත දේවල් නෙමෙයි අයියේ. මේවා තනිකර මේ අපි දෙන්නගේ ඇත්තටම ආතල් එකට උන් කියනවා වගේ අපි දෙන්න එන ආතල් එකක් ගන්න මේවා කරලා අපි දෙන්න වීලු කතත් කීවි අපි hina වෙනවා නේද ඉස්සෙම මේ වගේ මායි උයි එහෙම තමයි ඉස්සර දන්න. ඒ වගේ අපි දෙන්නගේ ආතල් එකට කරන ඒවා තමයි මේ මෙහා වෙලා දැන් ඒක අපි කමර්ෂලයිස් කරලා කමර්ෂල් වැලියු එකක් දීලා ඒක ලස්සනට වැඩි කරගෙන යනවා. හරි දුලාජ් මට මේකට උත්තර දෙන්න දැන් ඔබ ඔබම ඉඳන් කෝ දැන්
කාලයක් ඔබට මේ මහතයි කියන එක හරි ප්‍රශ්නයක්. බෑ අද ඔබ සතුටු වෙන්නේ මහතකමම තමයි. තඩියා කියන දේ. දැන් අපි ගොඩක් වෙලාවට දකින්නනේ දැන් බොහෝ දෙනෙක් බොවගෙන විශාල ශරීර තියෙන කට්ටිය. නැත්නම් සමහර කෙට්ටු කට්ටිය දුක් කරනනේ. අයියෝ අපි මැඟපත නෑ කෙට්ටුයි. මේ ඇත්තටම කෙනෙක්ගේ ශරීරය කෙනෙක්ගේ පර්සනලිටි එකට බලපානවද? බලපානවා. බලපානවා. බලපානවා කියන්නේ මෙහෙමයි. දැන් ඒක තමන්ගේ ඔළුව තමයි ඔක්කොම. දැන් ඔයා හිතන්නකෝ දැන් ඔයාට කෙට්ටු වෙන්න ඕන නම් ඔයා හිතලා කෙට්ටු වෙන්න ඕන. දැන් මට කෙට්ටු වෙන්න ඕන නම් මටත් හිතලා කෙට්ටු වෙන්න පුළුවන්. මගේ කටත් එක්ක මට ඒක බැරි වෙලා තියෙන්නේ මේ. දැන් මම හිතන්නේ මමත් හරි ආසයි ආ ඒක කෙට්ටු කරගෙන ආ ෆුල් ජිම් සීන් එකේ එහෙම ඉන්න මම ආසයි. එහෙම ආස නැතුව නෙමෙයි ඕන කොල්ලෙක් එහෙම ඉන්න ආසයි. ඔය එහෙම නෝ තඩිය කියන නම ඉවරයි. නැති වෙනවනේ. ඔව් ඒක තමයි. මගේ පොයින්ට් එකේ මට ඒක වර්කවුට් වෙන්නේ නැහැ ඒ වැඩේ. මම කෙට්ටු වුණොත් මම කෙට්ටු වුණොත් මට එහෙම කෙට්ටු වුණා මට බඩ පොඩ්ඩක් තියා ගන්න ඕන කියන දේ තමයි මම ජිම් එකට යන්නේ. අනේ බඩ පොඩ්ඩක් ඉතුරු කරලා ඉතුරු අනිත් එක කෙට්ටු කරලා දෙන්නෝ කියලා වගේ කියන දරිතේ මම ගියොත්. ඔව් ජිම් ගිහිල්ලා තියෙනවා. මේ පර්සනලි කර බලපාන්නේ ඇත්තටම ඉතින් එහෙම බැලුවොත් දැන් අපේ මේ ලෝකෙ කොච්චර මිනිස්සු ඉන්නවද ඔහොම ඔයාලා වගේ ටීවී හොස්ටින් කරන කට්ටිය කොච්චර ඉන්නවද මාත කට්ටිය හොඳට කරන කට්ටිය ඒ කියන්නේ මේ ඒගොල්ලෝ සෙලිබ්‍රිටිස් ලක්ෂ ගණන් මිලියන ගණන් හම්බ කරන මිනිස්සු ඒ ලෝකෙ මහත නෙමෙයි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඒ මිනිස්සු ප්‍රසන්ට් කරන දේ ඒ මිනිස්සු මිනිහෙක්ව තව එන්ටර්ටේන් කරලා ඒ මිනිහා තව මිනිහෙක්ව එන්ටර්ටේන් කරලා ඒ රැයට නිදාගන්නේ 100%ක් සතුටින් සමහර කෙනෙක් ළඟ තියෙන ස්කිල් එක මම අද මම මේ හම්බ කරන සල්ලි වස්තිකේ මුණාරි කරලා මම හම්බ කරන සල්ලි ටික මම account එකේ දින එක හරි මම මේ වැඩේ කරලා ඉවරලා මම ගෙදර ගිහලා නිදාගන්නේ හිත සතුටේ. ඒ කියන්නේ මට හොඳට නිින්ද යනවා. මම කාටවත් ගිනි ගෙඩියක් දීලා මොකුත් එහෙම කරන්නේ මම මේ සල්ලි අරන් තියෙන කියලා නම් මම දන්නවා. මාත් දන්නවා අනුෂ්කත් දන්නවා. මේ සල්ලි කියලා නෙමෙයි මම මේ කියන්නේ මට සල්ලි කියලා කියුණා සමා වෙන්න මම කියන්නේ මම එකෙන් ගන්න විනෝදාස්වාදේ. ඒක මම තෘප්තිමත්. ඔබ තෘප්තිමත්? साधारण हम करमे पउले तमंगे पउल कुम बला සරල විදිහට ඉන්නවනම් තව මිනිසුන්ග නිකන් කියන්නේ තමන්ට දෙයක් ගන්න ඕන තමන් තෘප්තිමත් තව මිනිස්සෙක්ව සටිස්ෆයි කරන්න නෙමෙයි තමන්ට වාහනයක් ගත්ත උනත් ආයේ මේ වාහනේ මට ඇති මේ වාහනේ ගත්තොත් අර මිනිස්සයා මොනා හිතේද මම මේකක් පදින්නේ කියලා එහෙම නෙමෙයි ගන්න ඕන තමන්ට අවශ්‍ය දේ අරගෙන තමන් තෘප්තිමත් වෙන දේ අරගෙන සරල විදිහට ජීවත් වෙන එක තමයි සතුට කියන්නේ මම කියන්නේ ජීවිතේ आगम आलू ඉස්කෝලේ දන්න බලන් ඇතිද හැබැයි ඉතින් දැන් වස්තියක ඇතුළේ යන කන්ටෙන්ට් වල ඔබ බොහොම හරි ඔව් ඒ අර ඒ විපර්යාසෙ වුණේ මම රට ගිහිල්ලා ආවට පස්සේ මම ලංකාවේ ඇයි රට ගියේ අතරම රට ගියයි අතරම ඒ ලෙවල් කරානේ මම ඒ ලෙවල් කරේ මැත්ස් කළා මම ෆේල් වුණා මම ෆේල් කළා ෆේල් නම් ෆස්ට් ට්‍රයි මම සෙකන්ඩ් ට්‍රයි ක්ලාසුත් ගියා පොඩ්ඩක් කල් මම බය වුණා අතරම මම බය වෙලා මම හිතුවා නෑ මෙන්න මොකක් හරි දෙන්න ඕනේ කියලා තමයි මගේ යාළුවා මට කිව්වා මේ දැන් රට යන්න හරි ලේසි මේ එංගලන්තය යන්නත් හරි ලේසි මෙහෙම ක්‍රමයක් තියෙන්නේ මේ කියලා මම උලා හරි අම්මලා කැමති වුණා අම්මලා ඇව්වා ඒගොල්ලෝ දුකයි මටත් මාරු දුකයි මම පළවෙනි මම මට මතකයි මම ප්ලේන් එකේ වැද්දා වගේ එන ලොක්කා වගේ ගියා මට තේරෙන්නේ නැහැ මම එංගලන්ත යන්නේ කියලා ට්‍රයි දාලා ෂර්ට් යට කරලා එව කී ගිහිල්ලා ඒ බැලලා මම බලනකොට ප්ලේන් එකේ මම බලනකොට මම දැක්ක ලයිට් පේලි දැක්ක පාරවල් දැක්ක පොඩි පාරවල් එන වෙනස් ලංකාවේ පාරවල් වගේ නෙමෙයි. පස්සේ ගිහිල්ලා තර යාළුවගේ ගෙදරටත් ගිහිල්ලා ට්‍රේන් ඉඳාගද්දි තමයි මට හිතුනේ අම්මට සිවි අම්මයි තාත්තයි නෑ හිට මොනවා වුණත් නැගිටිනකොට වෙනස්ම ජීවිතයකට දැන් ගා මූණ දෙන්නේ කියන එක. එහෙම ඉන්නේ ඇඬුණා ඉතින් ඇඬුවා නෙමෙයි ඇඬුණා පොඩ්ඩ. ඵලෙන් දෝසි අමාරු ඉතින් හෝම්සික් කියන එක ඉතින් රට ගියාම මොන මොන සිට තියෙනවා
लंका औरुद्देगाय तोर लंकावट अविल्ला ईट पस्से मोकद्द ओब अध्यापने हदारनोद तोर देन गुवान्याना इंजीनियर एकट अध्यापने हदार लंकावेद लंकावट अविल्ला लंकावट अविल्ला ओ लंकावट अविल्ला एतनी बिजनेस मैनेजमेंट इवराय ओ एवा इवराय एवा अतारिनो एगा एगा तियेनवा मम केने ए तियेद्दित मा अरग करा एने मटा निकन अर पोडी काले अर तिब्बा आसावट पायलट केनेक इन्न वगे आसाव तिब्बिन्दा मगे अत सल्ली टिकक तिब्बा गेदर नुत्ति दव करा एहेम करला मम ए कोर्स एक करा कोचर कल करा एगा तव रुद्देगा करा करा अपराध वगे जीवित अत्र मट आलो क्यूवा करांडे पा दुला करांडे पा रस्सा अंबे मम मट इली चाड़ी मट दैड इन्वेस्ट मगे टाइम मगे मगे जीवित इंजीनियर पुरुदून रस्सा वाकने रस्साटे मम मम तुले मेडगल तीर मम पून काले वगैरह मड चेरी तेरी मुनागर तमंड तीन तमंगे अल तीन निदास गंड बैग आतल गंड बैग मुना मगे मम प्रोफेशनल प्रोफेशन मम कर मिनीसुटेन करे हम पोटी का मम हों तृप्ति मत मैं अत्र साली मैं अत्र एंड ऑफ द डे मट मैं निदाग मट उधर नींद आंडोण मैंने मिनिट गिनी गिटी दी अन्य मिनी सू कपागने आने तर ये मम सेट मैं मैं मम देखा दिन मी मुनाटक इन तमंग बोस कथा कर नमी बोस सर आनी ये हेम कथा करो हेम एक मेह कालटे का विनास मे पॉलिटिकल इन्फ्लुएंस तम जॉब बेकार मैं ट्राई करा मम मे 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 जॉब बेका खा ट्राई करें तो बे मैं ट्राई करा क्यों कोहिंग हरी इंफ्लुएंस मुना हरी पुल दिन का मन की मट है उलवाऊल मम इत अरे मम एम गिने का मन की एम गिने का मम जॉब करा ट्राई कर लीना ट्राई कर तड़ी अरे मे एम जॉब बैक कर मट भयाई मगे अम्मलदातला मुना हरी दखल गेदना मूम इतने मे वेडकर नोदारी सुपरमार्केट के मैं वेड रहना लंका लंका सुपरमार्केट के वेड रहना उन तो पार्टी को थम बिना की लेते हैं इतने वेड कर दी हम में ना मेक कहने में मे 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 तभी नहीं सुधाकी नहीं दी अबे अम्मा टेक की ला रेपुटेशन निकल ओ रेपुटेशन निकल कूदने में एक निकल मे यार बालन विधि कहने मम्मी क्या ने जॉब्स वेल तारा आदि रंग ना मे बालन विधि है तो आई दन को मीटर आटे सुपरमार्केट के मे दें सुपरमार्केट के अरिंद काली मदारने टीचर के स्पीड टीचर के स्कूल के वेड़ेगल आए गेदर गी
එහා සමානව ඊට වැඩියරි පඩියක් දෙනවා කියලා කිව්වොත් මොකක් හරි ෆාස්ට් ෆුඩ් චේන් එකක වැඩ කරන්න කියලා. එයා වැඩ කරයිද? එයා වැඩ කරන්නේ නැහනේ. එයා ඒක වැඩ කරන්නේ නැහැ. ඉතින් මම කියන්නේ මම මේ ටීචර් කෙනෙක් කියලා. මම කියන්නේ අර අපේ රටේ මිනිස්සු දකින්න විදිය මේ රස්සා දකින්න විදිය එන අවුල්. ඒ කියන්නේ නාට්ටාමි එක්කෙනා නම් මේ මුට්ට කර ගන්න ඉන්නේ කරවල වෙලන්න ඉන්නේ කරවල වෙන මිනිස්සු යන. ඒ වැඩේ කරන්නේ වෙන කවුද? ඒ වැඩේ කරන්නේ ඉන්නේ මේ මිනිස්සුනේ. මම කියන්නේ හැම දෙයක්ම එක වගේ එක ලෙවල් එකක තියෙන්න ඕනේ කියන දා මම දකින්නේ. මං කියන්නේ මං හිතන්නේ ඒක වෙන එකක් නෑ කොහොමවත්. ඒක මේ ලංකාවේ හදන්නත් බෑ මේ සිස්ටම් එක. මොන වෙන කාලයක් ඇයි එහෙම හිතන්න ගන්න එක. මට හිතනවා මේ ඉස්සරහට එහෙම වෙයි කියලා මට හිතනවා. රැකියා අවස්ථාව වැඩි වෙලා එහෙම වෙයි කියලා හිතනවා ඉතින්. දැන් ඔබට වෙනස තේරෙන්නේ ඔබ ඉංගලන්තේ අවුරුදු දෙක විතර කාලයක් හිටපු නිසාද? ඔව්. ඒක නේ මම මේ ලොකු පණ මේ ඔස්තර නෙමෙයි මේ ඉංගලන්තේ කාලා වීලා කියන්නේ කාලාය නෑ. මම කියන්නේ නමුත් ලබාගත් අත්දැකීම. ඔය මට ඇත්තටම කුණු ලොරි කුණු කියන මනුස්සයත් මට වටිනවා. මේ මනුස්සයත් එක්ක මම කතාත් කරනවා. ඉතින් ඒතර මේ කියන්නේ මේ සමහර කට්ටිය එව නෙමෙයිනේ. ආ කුණු කියන එක මේ මේම මෙයා මේම. එයා හිතන්නකෝ දැන් එයා එහෙම ජොබ් එකක් කරලා කෝටිපති එක්කනවා කියලා. ඒත් කවදාද කියන්නේ ආ අපිනේ දන්නේ මොකලින් ඊට පැටි. අපි දන්නවනේ. දැන් අපිටත් එහෙමනේ කියන්නේ. ආ වස්තිලා දැන් මෙහෙම උදේ හිටියට ඔබලා මුන් ජෝගිකාරයෝනේ. ඉස්සර ජෝගිකා ජෝගිනි කරේ මොමුනා කරත් කියලා එහෙමනේ අපි ඒක අපේ රටේ හැටිද ඔව්නේ ඒක ඔයා මේ මට තේරෙන දේ මම කියන්නේ ඉතින් මිනිස්සු හරි ඉක්මනට කැටගරයිස් කරනවා ආ මෙයා මේක මෙයා ඉස්සර හිටියේ මෙහෙම දැන් මොන වාහනේ ගියත් ඉස්සර මෙහෙමනේ හිටියේ කියන්නේ කොච්චර කිව්වත් පන්ති ભેදයක් නැහැ කිව්වට පන්ති ભેදයක් ඇතුලේ කොහෙන් හරි ඒක වැඩ කරනවා ඒක අපිට නොතේරෙන්න දේක වෙනවා කොහෙන් හරි කපන්න කට්ටි බලාගෙන ඉන්න එක හැටි දෙයක අපිට මුකුත් කියන්න බෑ ඉතින්. අර මම දැක්ක දාලා දිනවා අර කොහෙද ළඟදි මේ කොහෙන්ද මන්දනේ ලෝල් ටික මෙහෙට එනකොට කීයක්ද වෙනවා කියලා. රුපියල් 30ට දාන ලෝල් ටික මෙහෙට එනකොට 170 180යි. ඉතින් ඒතොර මේ මිනිස්සු හැමදාම 30ට විගුණ ඉන්නේ. මේ මිනිස්සු 180 විගුණල ඌ කෝටිපතියෙක් වෙනවා. අර ඌ තාම හැමදාම අර අතෙන්දලා අරු නෙමෙයි අර මිනිස්සු හැමදාම එතෙන්දලා අරකවවව ඉන්නවා. මිනිසුන්ට දිදි. ඉතින් ඒක බෙදෙන විදිය මට තේරෙන්නේ හරිය සිස්ටම් එකක් නෑ. කියන්නේ මිනිස්සු ඉගෙනගෙන නැති එක නෙමෙයි. අපේ රටේ මිනිස්සු හොඳට ඉගෙනගෙන ඉන්නේ. ඒ මිනිසුන්ට ජොබ් හරි මොනා හරි පාත් එකක් නැහැ. ඒ මිනිසුන් යොමු කරන්න සිස්ටම් එකක්. හරි. අනුෂ්ක උදානව මුලින්ම හම්බ වෙච්ච වෙලාවේ දැකපු වෙලාවේ ඇත්තටම මොකද හිතුනේ? පිස්සු ඉදිනේ. ඒ කියන්නේ මේ කියන්නේ මම දැක්කේ ඔය මේ මේ ක්ලාස් එකේ මොනාරි කියනවා මේ 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 එන ගෑන්ලමෙක්ට කෑ ගහනවා මොනාරි නමක් තියෙන ගෑන්ලමගේ නම කියන එක හරිනේ ඒ නම කියලම කෑ ගහනවා ඊට පස්සෙ තමයි මට තේරුනේ මේ ක්ලාස් එකේ දැන් හිටියත් මොනාරි ඉතින් මේක සර් කියන එකත් මේ දුෂන්සගේ ක්ලාස් එකේ ඉදි දුෂන්ත මහබදුයි ආ මේ ක්ලාස් එකේවත් අවුලක් නැහැ මේ කමක් නැහැ මෙතනටලා ඉන්න අනුෂ්කලේ පොලිමේ පිටි වාසල්ලා මං ඉන්නවා කියලා හිතන තමයි මං ගියේ ඔය හම්බෙච්ච යාළුකම තමයි තාම තියෙන අනුෂ්කේ ඉතුනේ දෙක තමයි ඉතින් මාරා ඉතින් ආතල් එකේ ඉන්න මොන ප්‍රශ්නයක් ආවත් ඔව් ඉතින් අද වස්ති තියෙන තැන ගැන ඉන්න තැන ගැන ඔබට මොකද හිතෙන්නේ මේකේ ප්‍රධාන දෙන්නගේ එක්කෙනෙක් හැටියට හරිම මට ඇත්තටම හරි ආඩම්බරයි ඒ කියන්නේ මේම පොඩියට ෆෝන් එකකින් වීඩියෝ කරපු දෙන්නෙක් මගේ ෂොට් එක අනුෂ්ක ෂූට් කරනවා අනුෂ්කගේ ෂොට් එක මම ෂූට් කරනවා එහෙම තමයි අපි දෙන්නේ ඉස්සෙල්ලාම මේ පටන් ගත්තේ කරා පළවෙනි කැමරා එකත් ඔබේ නේ ආ ඔව් පළවෙනි කැමරා එක කියන්නේ අර පුෂ්පරාගේ කීල් එකක් කරේ මේ මෑෂප් එකක් ඒ මෑෂප් එකත් උනේ මෙහෙමයි අනුෂ්ක අපි ගෙදර ඇවිල්ලා සින්දු කියනවා කියන්නේ අපි උන් කයින් උඩ සින්දු කියනවා ඊට කලින් පොඩි මෑෂප් එකේ පොඩි කොටසක් කියමුකෝ පුෂ්පරාගේ ආ මම ඔව් මට කියන්න බෑ ඒ සින්දු ඒක අනුෂ්ක කියන සින්දු නේ අනුෂ්ක කියන එක අනුෂ්කගේ යාළුවනේ පොඩි කොටස බෑ බෑ කියන්නේ බෑ මොකටද මේ කියන්නේ මේ ඒ සින්දු දෙකක් මට කොහොම හරි වැරදිලා කියවුණා ඒ කියන්නේ මට ඒ සින්දු දෙක මට පැටලිලා ඇත්තටම කියවුනේ අනුෂ්ක කිව්වා ඇත්තටම මෙහෙම කියන්න පුළුවන් තමයි පොඩ්ඩක් ඉන්න කියලා මිනිහා ගිහිල්ලා ලියන් ආ මෙන්න දඩ සින්දුවක් සින්දු 18ක් දාලා මේක අපි කොහොම හරි කරමු කියලා මේ මිනිහා රෙකෝඩ් කරගෙන ආ මිනිහා මියුසික් මේ මියුසික් මේක මියුසික් ආවන්නේ කියලා තමයි ඒක කරේ කරලා මේ ඇවිල්ලා මේ කිව්වා මේක අපි කරමු තඩියා මේ අපිට තියෙන ආම සම්පත් වලින් කරමු එතකොට මගේ කැමරා එකක් තිබ්බා මට මගේ බාප්පා ජපානි දම් කැමරා එකක් ගෙනලා දුන්නා මම ඉල්ලලා මම හේතුවක් නැතුව කැමරාවක් ඉල්ලලා වගේ මට ඒක හම්බුනේ
මේ තව යාළුවෙක්ගෙන් තව කැමරාවක් ඉල්ල ගත්ත ඔය දෙකෙන් තමයි ෂූට් කරේ තින අවම සම්පත්තකින් තමයි කරේ කරලා දැම්මා වැඩේ කියා කියන ඒ දවස්වල අපේ එකිනුත් ලක්ෂ ගණක් මේ views යනවා අපේ එකකින් උස්සලා දාන මේ මේ page තින්නේ ඒ වරනුත් දැන් වැඩේ යනවා දැන් views ඕම ඕම තනින් තන කොමරි ලක්ෂ 7 8 පැන්නා සතියේට වගේ ඉතින් හැමෝම දැන් දන්නවත් එක්ක මෙහෙම එකක් තිනවා මේ මේ ඊට පස්සේ තමයි අපි පොඩි ඩිරෙක්ෂන් එක පොඩ්ඩක් මාරු කරමු මාරු කරලා මේ අපි කරමු මේ ස්කිට්ස් වගේ ඒවා කියන්නේ මේ මේ කතා වගේ ඒවා කරමු කියලා ඊට පස්සේ තමයි කරේ අර පොස්කෙලෝසස් පොලෝ කියලා එකක් කරේ ඒකේ ඔය කෙල්ලොන්ගේ ඒවා හැම මම බස් එකේ යද්දි මට ඇහිච්ච ඒවා මම ඔය කෙල්ලොන්ගේ අර කෙල්ලෝ පුදුප කතා කරන වගේ කැලක් තියෙනවා ඒකේ ඒක කියන්නේ මම ඔය බස් එකේ යද්දි මට කෙල්ලෝ මේ මෙහා පැත්තනකොට මම ෂේප් එකේ ෆෝන් එක මියුට් කරලා ආන් ඉන්නවා මොනවද කියන්නේ කියලා මේ කොල්ල මුණ්ඩේ තියෙන ප්‍රශ්න තමයි ඒවා ඔක්කොම දාලා අනුෂ්කගේ ස්ක්‍රිප්ට් එක හදලා කරේ ඒකත් ගියා ඒක YouTube නෙමෙයි මේ දාන්නේ මේවා මේ Facebook දාන්නේ දවස්වල Facebook page එක හදාගෙන දානවා අපිට තේරෙන්නේ YouTube කතන්දරේ මෙහෙමයි මේකෙන් සල්ලි අම්ම කරන්න පුළුවන් මෙහෙමයි කියලා ඊට පස්සේ තමයි 2017 වගේ තමයි ඔක්කොම YouTube එකට අප්ලෝඩ් කරන්න ගත්තේ Facebook එකට දාන්නෙම නැතුව මොකද Facebook එකේ යන views ටිකත් අරකට ගන්න ඕනේ කියලා හිතලා තමයි ඒක කරේ ඔක්කොම එක තැනකට ගන්න ඕනේ. ඒතකොට මේ YouTube platform එකේම ලොකුවට මේවත් නැහැ ලංකාවේ. එතන තව content creators ලා අඩුයි ඒ දවස්වල. අපි ආවට අපිත් ඉතින් වැඩි දන්නේ නැහැ. මේක මේක ආතල් එකක් තියෙනවා කියලා දන්නා. ඒත් මෙච්චර ආතල් එකක් ගන්න පුළුවන්ද කියන එක බිදනම් හිටියේ නැහැ. පස්සේ අර මං කිව්වේ phones link shoot කරේ. පස්සේ ඉතින් පොඩි පොඩි කැමරාස් දානවා. ඒතර drone දානවා. drone දැම්මත් තමයි මුකේ කොට යාලෝ. මේ ඩ්‍රෝන් දාලා මෙහෙම කරලා ප්‍රොඩක්ෂන් ක්වලිටි එක වැඩි කරලා එක එක විදිහට එක එකව කරනවා දැන් කරද්දී දැන් පොඩි අපි පොඩි සද්දයක් කියන්නේ පොඩි මේකක් කරගෙන එනවා කියලා අපිට දැන් තේරෙනවා කට්ටියත් දැන් කතා වෙනවා ආවස්තිලා මේව මෙමය කියලා එතකොට ඉස්සෙල්ලාම ඔය Facebook එකේ මේ මේ sorry ඉස්සෙල්ලාම YouTube එකේ ඇඩ් කරන්න ගත්තේ ඒත් අපි තමයි කියන්නේ කමර්ෂල් කරන දැන් නම් අවුල නැහැ YouTube ගෙනිට පළවෙනි දවසේම කමර්ෂල් එකක් කරගෙන එක පාට මේක ඇතුල් වෙන්න පුළුවන් YouTube එකේ ආගේ පළවෙනි වීඩියෝ එක උනත් සබ්ස් නැතුව හරි කමන්නේ කරලා කරාට අවුලක් නැහැ ඕකේ අපි ඉස්සෙල්ලාම කමර්ෂල් කරේ අයියේ අපිට තමයි ඉස්සෙල්ලාම හොඳටම බැන්නේ ආ වස්තිල කමර්ෂල් කරනවා අරයා කරන්නේ නැහනේ මෙයා කරන්නේ නැහනේ දැන් අපි කම්බය වෙනවා ආ බලන්නකෝ දැන් මේගොල්ලෝ සල්ලි පස්සේ දුවනවා මේකයි අරකයි අරකයි මේකයි කියලා අපි කමර්ෂල් කරාට පස්සේ දැන් ගියක් කමර්ෂල් කරනවද කියලා කියන්නේ එහෙනම් අපිට ඉස්සෙල්ලාම කමර්ෂල් එක දුන්නේ ඇත්තම කිව්ව පොඩ්ඩක් අපේ අනිත් YouTube පොඩ්ඩක් එකක් තමයි විසලාම කමර්ෂල් එකක් විදිහට කරේ. යාගේ සයිට් එකක් එනවා කියලා ඒක තමයි කරේ. ඊට පස්සේ අපි දැනගත්තා මේ කමර්ෂල් කරන්න පුළුවන් මේක මෙහෙම කියලා. එන්නේ පොඩි ගානකට ඒක කරේ. පස්සේ ඕම තව කම්පැනි ඉස්සාවා. ඒගොල්ලෝ අප්‍රෝච් කරා. අදටත් එහෙම අප්‍රෝච් කරනවා. අපේ වැඩේ එන්නේ. අපි හරියට වැඩ හිතලා මතලා තමයි ගන්නෙ. දැන් අර අයියගේ මේ වැඩසටහනේ තියෙන ක්වොලිටි එක තියෙන්නේ. ඒ වගේ තමයි අපිත් ක්වොලිටි එකක් මේන්ටේන් කරනවා. අපි හැම බ්‍රෑන්ඩ් එකම බදා ගන්නෙත් නැහැ. අපි කියලා ඇත්තට අපිට කරන්න පුළුවන් නම් මේවා මේවා කියනන් කියලා තමයි ගන්නෙ. මොකද අපි අනික තව ඒ කියන්නේ තව ඉස්සරහටත් බුක් කරලා තියෙන්නේ. එහෙම වැඩ එනවා නම් ඒ කියන්නේ අපි අපේ අවුලක් ඒක ඇත්තම කිව්වොත්. දැන් වැඩ ගන්න නැහැ. ඒ කියන්නේ වැඩ ගන්න නැත්තේ අපි අඩු කරලා තියෙන්නේ. වැඩ එන්නේ නැත්තේ. ඒ කියන්නේ ප්‍රමිතියක් එක තමයි යන්නේ. ප්‍රමිතියක් එක්ක එන්න ඕනේ කරන්න ඕනේ ඉඳන් පොඩ්ඩක් නම් දැන් මේක ඒක පාඩු නැද්ද? පාඩුයි කියන්නේ දැන් මේ මං අහන්නේ මේ මට මං කියන්නේ මේක ප්‍රැක්ටිකල් ප්‍රශ්නයක්. දැන් මේ වෙලාවේ දැන් වස්තිලා හරි 1 මිලියන් පන්නලා තියෙන ලංකාවේ දැන් ලොකුම මේ මේ channel එකක්නේ. වෙයි දැන් අපි කියමුකෝ දැන් මේකට ඉන්න තරංකාරෝ දැන් වැඩිනේ දුලාජ්. වෙලා තියෙන්නේ මේ ප්‍රහසනේ පැත්තෙන් ගත්තත් මේ වගේ ස්කිට් කරන බොහෝ දෙනෙක් ඉන්නවා. ඒතර මේ කට්ටියත් එක්ක මේ තියෙන තරංගෙත් එක්ක එහෙම ස්පොන්සර්ස් ලව ටිකක් මැනලා කිරලා බලලා ගන්න පුළුවන්කමක් තියෙනවා. එහෙම වුණොත් ඔය දැන් අපි දන්න ඕනම දෙයක් මේ සැපවීම ගොඩක් තියෙනකොට ඒ තැන් වලට යනවනේ මේ ස්පොන්සර්ස් ලා. ඒ මේ අභියෝගෙ කොහොමද වස්තිලා මුහුණ දෙන්නේ? අභියෝගයක් නෙමෙයි අතර මේක කිව්වොත් එහෙම කිව්වොත් මම එහෙම කියන්න. මොකද අපි අපේ ප්‍රශ්නේ අපිට ඕනේ අපේ ප්‍රොඩක්ට් එක ඇත්තටම දෙන දේ හරියටම දෙන්න. ඒ කියන්නේ අපි වීඩියෝ ට්‍රීට්මන්ට් එක එතන අනුෂ්කීට පස්සේ ඔඩියෝ ට්‍රීට්මන්ට් එක එතන කොස්ටියුම්ස් හැමදේම අපි එකින් එක මයික්‍රෝ ඩීටේල් එක ඉදන් බලලා තමයි ඔය ප්‍රොඩක්ට් එක එළියට දාන්නේ. මම කියන්නේ අපේ ක්ලයන්ට්ගේ එක නැතත් කියන්නේ අපේ පැත්තෙන් අපි හැමදේම මයික්‍රෝ ඩීටේල් එක ඉදන් බලනවා. අපිට ඇත්තටම අදිසියට දඩබඩ ගාලා ආ සල්ලි
म्यूजिकल शोस यूट्यूब मुकुत्ते ट्रीटमेंट बलापुर क्रिएटर्स क्रिएटर्स අංක අවුට් හොඳයි මම කියන්නේ මොකද අපි අපි ක්‍රියේටිව් මිනිස්සු ටිකක් කියලා ලෝකෙ දැනගන්න ඒක මම ඇත්තටම ආසයි තව කන්ටෙන් ක්‍රියේටර් කෙනෙක් ගෙන අපිටත් වඩා හොඳ කට්ටිය මේකට එනවනම් ඒ කියන්නේ මේ තරංගයක් තියෙන එකට තරගයක් තියෙන එක ඇත්තටම හොඳයි අපි නැතුව අනිත් අය දාන එක හරි බලලා අනේ වස්තිලයක් කවද දෙන්නේ කියන එක මිනිස්සු මගෙන් අහනවා හැම වෙලාවෙම මට ඒකම ඇති සාමාන්‍යයෙන් දුලා ජොබ එහෙම මේ මේ වස්ති ප්‍රධානම කෙනෙක් හැටියට ඔබ සාමාන්‍යයෙන් YouTube එකේ ඇතුලේ බලන අනිත් කන්ටෙන්ට් මොනවද ඔබේ නිර්මාණ හා සමගාමීව යන බලනවා මම ඇත්තටම ගප්පියා ගප්පියා කියන්නේ Godfather ගප්පියා තමයි මේ බය නැති කරේ ලංකාවේ මං කියන්නේ මොන වුණත් කොල්ලන් ගියා මෙහෙම එකක් platform එකක් තියෙනවා උඹලට කරන්න පුළුවන් කියන මර ගට් එක දුන්නේ යා ඔබ ඒක බලනවා මේ කවුද ගප්පියගේ දැන් නම් එන්නේ නැහැ මං හිතන්නේ අපේ සමහාලින ජනප්‍රියයි පොඩ්ඩා පොඩ්ඩක් දැන් දාන්නේ තුනවුරාන් ඔව් දැන් අපි සමහාලින ආපු ගට්ටිය ගැන මම මේ කිව්වේ ඒගොල්ලෝන්ගේ මම බලනවා සරමවන අපේ ගට් ට්‍රෙන්ඩින් නන්නවන්නේ ආ ඔව් අපි සරමවන අපේ ගට් ට්‍රෙන්ඩින් නන්නවා ඒ වෙලාවේ ආව ප්‍රතිචාර කොයි වගේද ඒ වෙලාවේ සමහර අය නම් බැන්නා මට පවුත් කිරිවා මට බැල්ල දින බල්නිකම් මේ දෙපා මල්ලි මේ නිකන් සරන්වල්ලා නිකන් උඹලා මේ ට්‍රෙන්ඩින් එන්න පුළුවන් කියන එක උඹ කියන්න ඕනේ වගේ වගේ කියලා දිනවා ඉතින් අපි ඉතින් ඒක ඇත්තට හිතලා එහෙම කරු වැඩ නෙමෙයි මේ ට්‍රෙන්ඩින් ඉතින් සරමක් කන්න මේක ට්‍රෙන්ඩින් ආවස්තිලගේ එහෙම එකක් අර වස්ති අර අනුස් කියදා කිව්වේ වස්ති නැතුනොන් YouTube එකේ මොකද වෙන්නේ වගේ දෙයක් තමයි ඉතින් ඒක මට හිතනදී හරි දුලා යම් හේකින් ලංකාවේ ප්‍රධාන මාධ්‍ය ආයතනයක් උඩට කතා කරලා වස්තිලට කතා කරලා කන්ටෙන්ට් එකක් මේන් ස්ට්‍රීම් වලට කරන්න කිව්වොත් කරනවද අපි කොහොමද සීරීස් එකක් කරන්න කියලා ඒ දවස්වල අපි නොදන්න ලයිව් තිබ්බේ ආ ආ ආ නෑ මං හිතන්නේ අපිට කතා කරා කියලා අයියේ එයි කතා කරත් මං හිතන්නේ අනුස්ගේ අයියේ කියලා මං හිතන්නේ අපි මම YouTube කියන කන්සෙප්ට් එකට පට්ටවසයි මේක හරි සිම්පල් සිම්පල් කියන්නේ සෝෂල් මීඩියානේ अभी सोशल मिनिस्ते मम इतने टीवी चाने की अभी मैं अप्रोच कराएगा अप्रोच करुष को अप्रोच कर लीना मीट कल माई या वाई अप्रोच कर लीना रियालिटी शो हॉस कर कथा कर लीना अभी गियन है अभी गियन अभी मेक अभी मेक මේ ආතල්ලි කැති අපි දෙන්න ගන්න ආතල්ලි අපි දෙන්නට ඇති ඇත්ත. කියන්නේ මේකේ ජොලිය වෙන එකකින් ගන්න බෑ. ගන්න බෑ අයියේ. හරි වැඩසටහන ඉවර කරන්න කලින් මට මේකට උත්තර දෙන්න. ඔබ ගොඩක් කාලවලට වස්ති නිර්මාණ වල කාන්තාවන්ට ඇඳලා තියෙනවනේ. ඔව්. දැන් ලංකාවේ කාන්තා හිංසනේ අතිශය දරුණුයි කියලා බොහෝ තැන්වලදී කතා වෙනවනේ. හැමතැනදීම කියන්නේ මගතොට යද්දී සමහරවිට බස් එකේදී ගෙදර දොරේදී මේ කාන්තාවන්ට වෙන හිරියර හිංසනයන් තරුණයෙක් හැටියට විශේෂම සමාජ මාධ්‍ය ඉන්න ප්‍රබල චරිතයක් හැටියට කොහොමද දුලා ජොබ මේව දකින්නේ? කාන්තා හිංසනය එක ඉතින් හරි වැරදි මං කියන්නේ බස් එකක ගියත් මම මේ ළඟදී මම මේ ඇත්ත කතාවක් බින්දෙන් කියන්නේ අනුෂ්කයි මම එදා එනකොට ගෑන් ළමෙක් එනවා මේ 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 නුගේගොඩ පාරේ ඔය පල්ලම ගාව මේ මේ තනියෙන් එ ආවේ කුඩේ දියාගෙන ඒ ඩිකට බයිසිකලයක් ඇවිල්ලා කොල්ලෙක් ඇවිල්ලා නවත්තලා මොනා හරි කිව්වා ඒ කෙල්ලට ඒ කෙල්ල මම දැක්කා මෙහෙම ජනෝයි යන්නද මොනා හරි කිව්වා අනුෂ්කත් දැක්ක එක ජනෝයි යන්නරි මොනා හරි කියලා එලව ගත්ත ඉක්මනට ඒ කියන්නේ දැන් පයින් යන්නත් බෑ පයින්ගෙන ගෙදර අමතක කරන්නකෝ හරිනේ එයා ගෙදරින් එළියට යන්නේ මොකක් හරි තව වැඩ කරන්නේ ඉතින් ඒක මං හිතන්නේ ගෙදරින් වෙන්න ඕනේ තමන්ගේ අම්මා තමන්ගේ නංගි තමන්ගේ සහෝදරිය ඒගොල්ලොන්ට රෙස්පෙක්ට් කරනවා වගේම අනිත් අය රෙස්පෙක්ට් කරන්න ඕන ගොඩක් වෙලාවට ඒක වෙන්නේ නැහැ මොකද මං හිතන්නේ මේ අපේ
ආසියාතික රටවල දන්න නැහැ ඒක තියෙන්නේ. ඒ කියන්නේ සමතන දෙන්න ඕනේ නැහැ කියන එක හැමතිස්සෙම මේගොල්ලෝ හිතනවා. කතා කරොත් නිකන් වැඩි කතා කරන්න බෑ. ඒත් මම කියන්නේ කතා කරන්න ඒක දෙන්න ඕන. මොකද අපි හැමතිස්සෙම මේකෙන් වර්සටයිල් වෙන්න ඕන දෙපැත්තටම. ඒ කියන්නේ හැමදේම අහන්න දැනගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ තියෙන මොකද්ද පුරුෂාධිපත්‍යයයි අරයාගේ ෆෙමිනිසම් කියන්නේ මේ මේ ගෑනු ගෑනු එක්කෙනාගේ තියෙන මේකයි මතයන් දෙකටම ඉඩ දෙන්න ඕනේ හැමතිස්සෙම. මම නම් කියන්නේ අතන මේ ගහන කරන කෙනා හරි වැරදි පොඩි ළමයින්ව මම හිතන්නේ අපේ රටේ තමයි වැඩිපුරම මේ වැඩිපුරම අපේ රටේ කියන්නේ නැහැ. ඒක ආසියාති රටවල ප්‍රශ්නයක් නේක. ඒ කියන්නේ පොඩි වයසින් ප්‍රෙග්නන්ට් කරනවා. ඒ කියන්නේ මන්ද මන්ද එක්ක එහෙම නිවුස් අල්ලගදී පත්තරේ දිනන අඩු වයසින් ප්‍රෙග්නන්ට් කරලා ඒ වගේ දේවල් බස් එකේ යන්න බෑ, පාරක යන්න බෑ, තමන්ට කැමති ඇඳුමක් අඳින්න බෑ, කොටට අඳින්න බෑ, තමන්ට උඩට අඳින්න බෑ. ඇන්දත් ඒකත් ප්‍රශ්නයක්. ආමයා මෙහෙමයි ඉක්මනට ලේබල් එක ගන්නවා. ආමයා මෙහෙම චරිතයක් ඉන්නදී අවුල්. ටැටු එකක් ගහන්න බෑ. ටැටු එකක් ගමත් ප්‍රශ්නයක් කෙල්ලෙක්. ඒකත් දකින්නේ මාමුතු විදියකට. හරි වැරදි ඉතින් මයින්ඩ් සෙට් එක හදන්න ඕන. මුලින්ම මේ සිස්ටම් එක හදන්න ඕනේ. ඒක කවද හැදෙයිද කියලා දන්නේ නැහැ. අපිත් ඉතින් හරි ආසයි ඉතින් එහෙම හැදෙන දවසක් එනකම් ෆුලි ඕපන් එකේ හැමෝටම කතා බහ කරලා යනු කට්ටිය අර 225 ඉන්නේ කාන්තා නියෝජන 10ටත් අඩුයි. ඒ වගේ තැනක ඉතින් එතරම් නියෝජනය කරන්න ගෑනු කට්ටිය මෙයා කරන්න අඩුයිනේ. මම දැක නිව්සීලන්ඩ් වල නම් හැබැයි පාර්ලිමේන්තු එකට ගිහිල්ලා තිනවා මේ ලංකාවේ ලේඩි කෙනෙක්. ඉතින් ඒ වගේ දේවල් ඇත්තටම හොඳයි. ඉතින් එහෙම දේවල් වෙන එක හරි පොඩ්ඩක් එම්පවර්මන්ට් එකක් එතන තිනවා කියන එක මිනිසුන්ට මේ ගෑනු ළමයින්ට තේරෙන එක ලොකු දෙයක්. බොහොම ස්තුතියි දුලාච් වැඩසටහනට සහභාගී වුණාට. මට අන්තිමට කියන්නේ කවුද දුලාච් කියන්නේ? දුලාච් කියන්නේ මේ තමයි පළවෙනි ඉන්ටර්විව් එක. ඔව් මගේ මේක තමයි පළවෙනි ඉන්ටර්විව් එක. ඉතින් හොඳට කතා කරානේ. නෑ ඉතින් මේ අර අයියත් එක්ක කතා කරන්න පුළුවන්. අයියත් එක්ක අයියව හම්බෙන්න තාසාවෙන් හිටියේ. අද තමයි මේ හම්බුනේ ෆේස් ටු ෆේස්. ඉතින් මට ඒකත් හරි ආසයි. ඉතින් ඔයාව හම්බෙන්නේ මම පොඩි කාලේ ඉතින් ඔයාලා දැකලා තියෙනවා ටීවී එකේ දැකලා තියෙනවා. හොඳයි ඉතින්. කවුද දුලාජ් කියන්නේ? කවුද දුලාජ් කියන්නේ ප්‍රශ්නෙට උත්තරේ දුන්නේ නෑ. දුලාජ් කියන්නේ හරි සරල කාටත් කරදරයක් නැති පාඩු ඉන්න චරිතය. ප්‍රොෆෙසර් අනිත් ස්තුතියි. ගන්නත් දැනගන්න ඕනේ. ඉතින් හෙලිදරව් වැඩසටහනට හරි TV back to school ඔන්ට්‍රා කවුනින් ද ස්වාස් සෝෂල් මීඩියා නේ අපේ මේ ලෝකල් සිස්ටම් face to face වැඩසටහනක්.